අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත වැල්ලවත්ත මුහුදු තීරයෙන් නාඳුනන පිරිමි මල සිරුරු දෙකක් සොයාගනි පූර්ණ එන්නත්කරණයට ලක්න වූ අයට පොදු ප්‍රවාහනයේ සහ පොදු ස්ථාන වලට ඇතුළු වීම වළක්වමින් අතිවිශේෂ ගැසට්ටුවක් कोविड समग्र डेंगू हिसोसबाई गत उ दिन पहाट डेंगू रोगीन 503ක් इल्लुमई सपेउमई एक गान इल्लुब वैडी उनोत कपन्न वेई विदुली बल मंडलय कियाई कैपुवत नडु उपयोगिता कमिसम पवसाई इदिरेदी जलयत कैपेन लकुनु मल्वतु महाविहारे मार्गमुव पंसल संग सतुकोट पूजा किरीम जनपति अतिन රුපියල් 998කට බන්දුලගෙන් තවත් සහන මල්ලක් වැඩ ලක්ෂයක් පටන් ගත්තේ සල්ලි තියෙන හින්දා වෙන්න ඇති විමල් කියයි නව සංධානයක් පිහිටුවීමට මෛත්‍රී පක්ෂ රැසක් සමග සාකච්ඡාවක ආණ්ඩුවෙන් අයින් වෙන්නේ තයාසිරි කියයි ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා 2020 තරගාවලියට දින කිහිපයක් තිබෙදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලාස් වෙයි වැල්ලවත්ත වෙරළා ආසන්නයේ තිබී නාඳුරන පිරිමි මලසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. මෙම මලසිරුරු අද පස්වරුවේ සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පවසන්නේ. මියගිය පුද්ගලින් හඳුනා ගැනීමට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. වැල්ලවත්ත මුහුදු තීරයේ තිබී අද පස්වරුවේ පිරිමි නාඳුරන මලසිරුරු දෙකක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ලද තොරතුරකට අනුව පොලිසිය විසින් එම මලසිරුරු සොයා ගන්නු ලැබුවා. සොයා ගන්නු ලැබූ එක් මලසිරුරක සිට අනිත් මලසිරුර තිබූ ස්ථානයට මීටර 250ක් පමණ වන බවටයි තොරතුරු වාර්තා වන්නේ. මියගිය එක් පුද්ගලයෙකුගේ සිරුරේ කැපුම් තුවාලද දක්නට ලැබෙනවා. මෙය ඝාතනයක්ද එසේත් නොමැතිනම් සියදිවි හානි කර ගැනීමක්ද යන්න පිළිබඳව පොළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම මලසිරු සම්බන්ධයෙන් මෙවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච නිහල් තල්දුව මහතා පැවසුවා. මීට මාසයකමාරකට පමණ පෙරද වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර ප්‍රදේශවලදී නාඳුනන පිරිමි මලසිරු දෙකක් හමු වුණා. එමෙන්ම සකකටියු තුලස මියගිය පුද්ගලින් දෙදෙනෙකුගේ මලසිරුද පසුගිය දිනවල කොළඹ ප්‍රදේශයේ පිහිටි ඇල මාර්ග ආශ්‍රිතව සොයා ගනු ලැබුවා. මෙම සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩ පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඉන්දියන් ඔයිල් සමාගම විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දුන්නත් නැතත් කණිජ තෙල් සංස්ථාව ඉන්ධන ලබා දෙන බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. මේ අතර විදුලි ඉල්ලුම සහ සැපයුම එකම ප්‍රමාණයක පැවතීම නිසා අද දින විදුලි කප්පාදුවක අවදානමක් පවතින බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. පසුගිය තුන්වනදා සිදු වූ විදුලි කප්පාදුව කාගේ හෝ විශාල බලපෑමක් මත සිදු වී ඇති බවට සැක කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ. ඉන්ධන නොලැබීම හේතුවෙන් මේවන විට කැලණිතිස්ස බලාගාරයේ කටයුතු සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා. කෙසේ වෙතත් එම බලාගාරයේ වෙත ඉන්ධන ලබා දීමට කණිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වුවද තවමත් ඩීසල් ලැබුණේ නැතිකම හේතුවෙන් මෙගාවොට් 285ක ප්‍රමාණයක් මෙරට ජාතික විදුලි බල පද්ධතියට මේවන විට අහිමි වී තිබෙනවා. සමගිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ තවමත් ඉන්ධන නැවක් පේන තෙක්මාණයකවත් නොමැති බවයි. නියමිත ආකාරයට ඉන්ධන ලැබුණොත් විදුලිය සම්බන්ධයෙන් අර්බුදයක් හටගන්නේ නැති බව විදුලි බල ඇමති අද ප්‍රකාශ කළා. අපේ කාලසටහන අනුව තෙල් නොලැබීමේ ගැටලුවක් අපිට තියෙනවා. කාලසටහන අනුව තෙල් ලැබෙනවා නම් මේ කිසි ප්‍රශ්නයක් අපිට ඇති වෙන්නේ නැහැ. නමුත් ගම්මන්පිල අමාත්‍යවරයා පවසන්නේ මෙවන් අදහසක්. IOC සමාගමේ ඍජු තෙල් ලබා ගන්න බව තමයි විදුලි බල මණ්ඩලය අපිට කිව්වේ. අපිට සතියක් ලබා දුන්නොත් ඊට පස්සේ IOC සමාගමෙන් ඍජු ලබා ගන්නවා කියලා ජනාධිපතිතුමා ඉදිරියේදී ප්‍රකාශ කරා. මේ දක්වා අපි තෙල් ලබා දෙනවා. නමුත් ඒ වගකීමෙන් අපිව මුදවලා තියෙන්නේ IOC සමාගමෙන් ගන්න බවයි මම හිතන්නේ ජනාධිපතිතුමා ඉදිරියේ කිව්ව විතර නෙවෙයි මාධ්‍ය ඉදිරියේ තේ ප්‍රකාශ කළා තියෙනවා. ඔව් දැන් එහෙම නට IOC කින් හරියාකාර තෙල් ලැබෙන්නේ නැහැ නේද? ඒක අහන්න ඕනේ විදුලි බල මණ්ඩලෙන්. තෙල් නැවෙනවද මේ සතියේ තෙල් නැව? හැම සතියෙම තෙල් නැව තුන හතරක් එනවා. නැත්ත තෙල් ගියක් ඇති වෙන්න බෑ. IOC කින් ලැබුණත් නැත්නම් අපිට පුළුවන් අනු අපේ විදුලියට අවශ්‍ය ඉන්ධන සපයන. ඒ ලයිට් කපන්නේ තෙල් නැති නිසානේ. මහජන උපයෝගීතා කොමිසම නම් කියන්නේ විදුලිය කපන්න අවසර නැහැ කියලයි. ඒත් කියන එක අහන්නේ නැතුව විදුලි බල මණ්ඩලය විදුලිය කපපු නිසා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා නඩු දාන්නත් දැන් සූදානම් ඉන්නවා. මේ තත්ත්වය වළක්වාලීමට අවශ්‍ය සියලුම නීති මාර්ගයෙන් පනත් ආකාරයෙන්
अति विशेष गैसेट निवेदन मे बलपे लबन अप्रैल तीस वन दिटाई पूर्ण एनाकर्णे अनुकुमत मेम गैसेट क्रियात्मक वेदी पूर्ण एनाकर्णेट लखनऊ पोद प्रवाहन हाथान वल्टीम वलमीन अति विशेष गैसेट निवेदन लबन अप्रैल मस तीसवन दासीट बलपेन पारधि सौख्य माते आचार्य केहली रमुपेल महतागे नियोग पारधि मेम गैसेट निवेदन निकुत्कर एयनु पोदुस्थान मेहि अदहस्कर एत्ते गेवीमक सिदुकर हो गेवीमक सिदु नोकर आराधनयक मत हो आराधनयक नैतिव जनताव प्रवेशवनयम स्थानयक यन्नाय उदाहरणयक लेस सुपिरी वेलंदसेल रेस्वीम उद्यान मंगल हो अवमंगल उत्सव पोदु प्रवाहने वैनि देवाल गत हैके පවතින වසංගත තත්ත්වයේ හැමුවේ තෙවන මාත්‍රාව ලබා දීමට සෞඛ්‍යංශ කටයුතු කරමින් සිටිනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුල පුද්ගලින් මිලියන 5.91 ප්‍රමාණයක් තෙවන මාත්‍රාවද ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක් වී තිබෙනවා. නමුත් ඒ සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලින් තවත් මිලියන 9ක් පමණ තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගෙන නැති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. මේ අතර පූර්ණ එන්නත්කරණ යනු කුමක් යන්න පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙක් තුල ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඔබ වයස අවුරුදු 20ට හෝ ඊට වැඩි නම් දෙවන මාත්‍රාව ලබා සති දෙකක් සම්පූර්ණ වී තිබිය යුතුය. දෙවන එන්නත් මාත්‍රාව ලබාගත් දින සිට මාස 3ක් දක්වා පූර්ණ එන්නත්කරණයේ ලෙසයි හැඳින්වෙන්නේ. නමුත් ඔබ දෙවන එන්නත් මාත්‍රාව ලබා මාස 3කට පසුවත් තුන්වන මාත්‍රාව ලබා ගත්තේ නැත්නම් පූර්ණ එන්නත්කරණය ලෙස සැලකෙන්නේ නැහැ. එසේම දෙවන එන්නත් මාත්‍රාව ලබාගත් පසු ඔබට කොවිඩ් වෛරසය ආසාදනය වුවහොත් ඔබ මාස 6කට පසුවයි බූස්ටර් මාත්‍රාව ලබා ගත යුත්තේ. වයස අවුරුදු 16ත් 19ත් අතර ළමුන් දෙවන මාත්‍රාව ගෙන සති දෙකක් කියපසු පූර්ණ එන්නත්කරණය ලෙස සැලකෙනවා. එසේම වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් එක් එන්නත් මාත්‍රාවක් ගෙන සති දෙකක් සම්පූර්ණ වූ විටයි පූර්ණ එන්නත්කරණය ලෙස සැලකෙන්නේ. අපි ස්පිතාල වලට එන්නත්කරණය කරගත්තේ නැහැ කියලා ලෙඩක් හදුනම යන්න අපිට බාධාවක් කරන්න අපි හැම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ඒතුළු මේ පොදු ස්ථාන මොනවාද කියන එක අපි ඉදිරියේදී අපි ජනතාවට දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. කෙනෙක් කියයි මට එන්නත්කරණය කරගත්තේ නැහැ. එමුනම් මට යන්න අවස්ථාව ලබා දෙන්න මට පූර්ණ අයිතියක් තියෙනවා නැත්නම් එක මූලික නිසයිති වාස්කම උල්ලංඝනය වෙනවා කියලා. ඒ එයාට එන්නත්කරණය කර නොගෙන ඉන්න පුළුවන් ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි දන්නවා එන්නත්කරණය කර නැතුව හිටියොත් ඔවුන්ට මෙම COVID-19 රෝගය හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ වගේම මේ හැදීම නිසා වෙන කෙනෙකුට බෝ කරන්න තියෙන අවස්ථාවත් වැඩි. ඉතින් එතකොට එන්නත්කරණය කරගෙන ඉන්න පිරිසක් ඇතුලේ එන්නත්කරණය කර නොගත් කෙනෙක් හිටියොත් ඔහුට ඕන්ගෙන් මෙම අනිත් අයට රෝගය බෝ වෙන්න තියෙන සම්භාවිතාව හුඟක් වැඩි. ඉතින් ඒ නිසා අපිට කෙනෙකුට පුළුවන් තමන්ට ඉන්නත් කරගන්න නැතුව ඉන්න. හැබැයි ඔහුට අයිතියක් නැහැ වෙන කෙනෙක්ගේ ජීවිතය අනතුරේ දාන්න. ඉතින් ඒ නිසා තමයි අපි මේ වගේ නීති රීති මාලාවක් අපි කියන අදහස් කරේ.
කාඩ් එක ගෙනියන්න දෙනවද නැත්නම් අපි මේ සඳහා වෙනම ඇප් එකක් ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් හදලා දෙනවද සියලු දේවල් ඉදිරියේදී අපි දැනුම් දෙනවා එතකොට එහෙම එකක් නැතුව ගියොත් අපි මොකද්ද ගන්න පුළුවන් ඒකේ වගකීම කාට දෙන්නේ කවුද ඒක චෙක් කරන්නේ ඒ සියලු දේවල් අපි ඉස්සරහට ඒ අවශ්‍ය උපදෙස් අපි ඩිපොට් කරන්න බලාපොරොත්තු වෙනවා කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 28ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15572 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රෝගීන් වැඩි වුවද රට වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නැති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. එන්නත් කරනේද රට පුරා ක්‍රියාත්මක වන පසුබිමක රට වසා දැමීමේ කිසිදු අරමුණක් නැති බවයි රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. පැහැදිලිවම ගෙවිච්ච සති දෙකක කාලේ කොවිඩ් රෝගියේ අලුත් රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය වැඩිවීමක් තියෙනවා. මේ ප්‍රභේදයෙන් බේරීම සඳහා තියෙන බලගතුම අවිය තමයි තුන්වෙනි මාත්‍රාව. බූස්ටර් නැත හැටියට ලබා දෙන්නේ මීට පෙරත් ශ්‍රී ලංකාව තුල පාවිච්චි කරපු ලෝකේ ඉතාම බහුල හැටියට භාවිතා කරලා තියෙන ෆයිසර් වර්ගයේ එන්නතක් තමයි යොදා ගන්න. ඒක නිසා ඒ ලබා ගැනීම සඳහා අනිත බියක් ඇති කර ගැනීම කිසිම අවශ්‍යතාවක් නැහැ. සංචරණ සීමා පැනවීම හෝ එදිනෙදා කටයුතු වලට බාධා වෙන ආකාරයේ පියවර ගැනීමට අපගේ බලාපොරොත්තුවක් නැහැ. රට වසා දැමීමේ කිසිදු අරමුණක් මේ අවස්ථාවේදී අපේ නැහැ. ඒම අවශ්‍යතාවක් පැන නැගිලත් නැහැ. එසේම දරුවන් අතර කොවිඩ් වෛරසයේ වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව කොළඹ රිච්වේ ආර්ය ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේ සූර්ය මහතා ප්‍රකාශ කළා. දරුවන්ගේ කොවිඩ් ආසාදනය වීමත් අපිට දක්න ලැබෙන්නේ යම්කිසි ආකාරයක වැඩිවීමක්. මේ වෙනකොට රිච්වේ ආර්ය ළමාරෝහලේ කොවිඩ් රෝගීන් සඳහා අපි වාට්ටු 4ක් වෙන් කරලා තියෙනවා. මේ වෙනකොට රෝගීන් 110ක් පමණ නේවාසික ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් අපිට දිවෙන පුරාවටම දක්න ලැබෙන්නේ කොවිඩ් රෝගීන්ගේ යම්කිසි තවදුරටත් වැඩිවීමක්. මේ අතර කොවිඩ් වැළඳී සති දෙකකින් පසු දරුවන් අතර මිත්සි රෝගී තත්ත්වයේද ඇති විය හැකි බවයි වෛද්‍ය ජී විජේ සූර්ය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අවුරුදු 18 දක්වා වූ දරුවන්ගේ මිත්සි කියන තත්ත්වය ඇති වීමට හැකියාව තියෙනවා කොවිඩ් වැළඳිලා සති දෙකක් පමණ ගියාට පසු තදම උණක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මූණ රත් පහ ගැනීමක් ඇති වෙන්න පුළුවන්. ඇස් රතු පහ වෙන්න පුළුවන්. ඒ වගේම වමනය වගේ ඇති වෙන්න පුළුවන්. එවැනි ලක්ෂණ තියනවා නම් ඔබගේ දරුවාට සති දෙකකට පෙර උණ රෝගය තිබුණා නම් එමත් නැත්නම් කොවිඩ් රෝගය වැළඳී බව සනාථ වෙලා තිබුණා නම් ඔබ වහාම ඔබගේ දරුවා රෝහලට රැගෙන ඒම සඳහා කටයුතු කළ යුතුයි. කොවිඩ් යළි වේගයෙන් ව්‍යාප්ත වන පසුබිමක් තුළ ඩෙංගු රෝගය රට පුරා පැතිර යාමේ දැඩි අවධානමක් මතුවී තිබෙනවා. ජනවාරි මාසය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7702ක්. ගත වූ දින 5 තුළ ඩෙංගු රෝගීන් 503 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රට පුරා මෙන්ම ලොව පුරාම පවතින ගෝලීය කොවිඩ් වසංගතයට අප සෑම මුහුණ දෙමින් සිටිනවා. දැන් දෛනිකව රට තුළ වාර්තා වන කොවිඩ් රෝගීන්ද ඉහළ යමින් තිබෙනවා. කොවිඩ් රෝගය හැරුණුකොට දරුණු ලෙස බෝවන රෝගයක් ලෙස ඩෙංගු රෝගය සැලකිය හැකියි. දශක කිහිපයක සිට අපේ රටේ ක්‍රමක්‍රමයෙන් ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් වාර්තා වුණා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ක්‍රමක්‍රමයෙන් ඩෙංගු රෝගීන්ගේ යම් වර්ධන වේගයක් වාර්තා වෙනවා. ජනවාරි මාසය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7702ක්. පෙබරවාරි මාසයේ ගත වූ දින 5 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 503 දෙනෙකු ලෙසයි සටහන් වන්නේ. ඒ අනුව ගෙවි ගිය ජනවාරි මාසයේ සිට අද දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8205ක් දක්වා වර්ධනය වී තිබෙනවා. කොවිඩ් රෝගීන් සේම ඩෙංගු රෝගීන් වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනුත්. මීට අමතරව රතු කලාප ලෙස කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, රත්නපුර, මහනුවර, බදුල්ල, යාපනය දිස්ත්‍රික්ක නම් කර තිබෙනවා. ඩෙංගු පිළිබඳව මේ දිනවල ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි. මේ ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා. මේ අවස්ථාවේදී කොවිඩ් 19 රෝගිය තියෙන නිසා තාමත්ම වැදගත් කෙනෙක් මේ පිළිබඳව අවධානය යොමු කිරීම. කෙනෙකුට ගුණ තියෙනවා නම් එය ඩෙංගු වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් කොවිඩ් වෙන්නත් පුළුවන්, නැත්නම් ඒ රෝග දෙකම එක වතාවේ වැළඳී තිබෙන්නත් පුළුවන්. මේ නිසා යම්කිසි කෙනෙකුට ගුණ තියෙනවා නම් පැය 24
කට වඩා බොහෝ අය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා වෛද්‍යවරයා විසින් තීරණය කරાવી මොනවද කරන්න ඕන පරීක්ෂණ කියලා ඒ පරීක්ෂණ වලින් පසුව නිසි වෛද්‍ය උපදෙස් ලැබෙවි මොන විදියටද තමුන්ගේ වැඩ කටයුතු කරන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට උණ තියෙනවා නම් විවේක ගැනීම ඉතාමත්ම වැදගත් ඒ වගේම ඇඟ විචලනය වෙන්න නොදී හොඳින් බියර පානය කිරීම බය 24ට වඩා උණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත් කොවිඩ් වෙන නොව ඩෙන්ගු ව්‍යාප්තිය වැළැක්වීම ඉතා පහසුවෙන් ඔබට මට කළ හැකි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් පිරිසිදු පරිසරයක් පවත්වාගෙන යන්නේ නම් ඩෙන්ගු රෝගය ඉතා ඉක්මනින් වළක්වා ගත හැකි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා ඉලීම් සඳහා විසඳුම් ලැබුණේ නැත්නම් වර්ජනය අකණ්ඩව සිදු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ මේ අතර වයඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමය අද කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා වයඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ ඔවුන්ගේ දෙමව්පියන් අද කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා ඒ කුරුණෑගල ශික්ෂණ රෝහල පළත් රෝහලක් බවට පත් කිරීමට විරෝධය පළ කරමින් වයඹ වෛද්‍යපීඨයේ සිසුන්ගේ සායනික කටයුතු මීට පෙර සිදු කර තිබුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් වන අතර එම රෝහල පළත් රෝහලක් බවට පත් කිරීමට රජයේ පියවර ගැනීමත් සමග එම සායනික කටයුතු අත්හිටුවීමට රෝහල් පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ වෙනුවෙන් මුලින් ඉඳලම යෝජනා වුණු ශික්ෂණ රෝහල් මේ විදිහට නැවතත් පහත් තත්ත්වයට හෙළන එක සිසුන්ගේ අනාගතයට කරන දැඩි බලපෑමක් ආණ්ඩුවට දැඩිව කියා සිටිනවා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අනුබද්ධව ශික්ෂණ රෝහලක් ලෙස කුරුණෑගල රෝහල දිගටම පවත්වාගෙන යන්න මේ අරගල කුරුණෑගල නගරය විතර නෙමෙයි මේක හෙට දිනේ වෙද්දි කොළඹ නගරේ දෙවන්ත විරෝධතාවක් කරන අපි සූදානම් පාලකයන් අපි කියනවා අතල පාලදාට අපි කියනවා හැකියක්මරි මේ විසඳුම් ලබා දියව් මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය එළඹෙන සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට සූදානම් බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළා විසඳුම් නැත්නම් වර්ජනය අකණ්ඩව සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සාධාරණ ඉල්ලීම් වලට සෞඛ්‍ය අමාත්‍යාංශ සහ ආණ්ඩුව ප්‍රමාණවත් ඇහුම්කන් දීමක් නොකිරීම නිසා පෙබරවාරි 7 සඳුදා දිනේ සිට අකණ්ඩ වැඩවර්ජනයක් රටපුරා ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒක අවසාන වෙන්නේ මේ ඉල්ලීම් වලට සාධාරණ විසඳුමක් දුන්න දවසට. එහෙම නැත්නම් මේ වැඩවර්ධනය අකණ්ඩව ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරලා සැලසුම් කළා. වර්ධනයේදී අපි ප්‍රධාන රෝවල් 10ක් වැඩවර්ධනේ නිවත් කරලා තියෙනවා. ඒ වගේම වර්ධනයේ යම් මර්ධනයක් ආවොත් ප්‍රශ්නයක් ඇති කර තාණ්ඩුව ප්‍රශ්න විසඳන්න නැතුව මේ රෝවලුත් වැඩවර්ධනයකට එකතු වෙන බව මූලික වටේදීම ප්‍රකාශ කරන්න කැමතියි. ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු මාත්කම්ම පන්සල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංඝ සතුකොට පූජා කිරීම අද සිදු කෙරුණා. අද පෙරවරුවේ මල්ලතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඓතිහාසික මල්ලතු මහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු මාත්ගමුව පන්සල සංඝ සතුකොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක් වුණා. ඓතිහාසික චාරිත්‍රයන්ට අනුව ගොඩනැගිල්ල සංඝ සතුකොට සනස්පත්‍රයක් මගින් මල්ලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමල ධම්ම හිමියන්ට ජනාධිපතිතුමා විසින් පූජා කළා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුකේතන්න මහතා විසින් ගොඩනැගිල්ලේ යතුරු අනුනායක හිමියන් වෙත පූජා කළා. මල්ලතු මහවිහාර භූමියේ පිහිටි මාත්ගමුව පන්සල් පැරණි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වසරක් තුල නව තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකරනු ලැබුවා. මල්ලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිම්පාණන් ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. එන අනතුරු අස්කිරි මහා විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදුටුවා. ඉදිරියේදී නව සංධානයක් බිහි කිරීමට පක්ෂ රැසක් සමග සාකච්ඡා කරමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර නැති බවයි රාජ්‍ය මාත්‍ය දයාශ්‍රී ජයසේකර මහතා ප්‍රකාශ කළේ.
රජයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවක් සම්මත කළා. මේ වෙන විට පක්ෂ රාශියක් සමග සාකච්ඡා කරමින් යනවා. ඉදිරියේදී නව සම්දානයක් දීක්‍රීම සම්බන්ධයෙන් මේ තුල බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේ පවත්වන මැතිවරණ වලට ඉදිරිපත් වීමයි. අර්බුදයෙන් දිගුකාලිනුසම් කියලා දෙකක් අපි යෝජනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට. හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සතුස හරහා රුපියල් 998ක මුදලකට බහන්න වර්ග පහකින් යුත් සහන මල්ලක් ලබා දීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා පියවරගෙන තිබෙනවා. මේ අතර අයගම පිටකන්ද ගොවීන්ගෙන් කහ අස්වනු මිලදී ගැනීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. गोविंद गेन कहा असुन मिलदी गेनीम आयकम पितकंद प्रदेशी दी सिदु केरुना मेहिदी कहा किलो वक मिलदी गत्ते रुपयाल 165ක මුදල කටයි මේ රජය පත් වුණාට පස්සේ මේ කහවගාව පිළිබඳ අපිට උපදෙස් ලබා දීලා ඒ කහවගාව දිනු කරන්න ආධාර දීලා අනුබල දීලා අපි වගා කරලා විකුණ ගන්න බැරි වූ තිබිච්ච කහ රුපියල් 90ට 100ටවත් අද මේ වන විට රජය මැදිහත් වෙලා ගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මැතිතුමත් මැදිහත් වෙලා අපට රුපියල් 165 ගන්න මේ මිලදී විකුණා දෙීමට කටයුතු කිරීම සම්බන්ධව ස්තුතිවන්ත අපි බලාපොරොත්තු වෙනවා මේ කහවගාව සඳහා අපි ඉදිරි කාලෙදිත් නිල කටයුතු කරන්න ඒ නිසා මේ වැඩපිළිවෙල සකස් කිරීම සම්බන්ධයෙන් අපේ ස්තුතිවන්ත වෙනවා ගොවියෝ සියලු දෙනා වෙනුවෙන් අයි බලලා මේ සතිය තුල අවම වශයෙන් මෙට්‍රික් ටන් 100ක් ජනතාවගෙන් මිලට ගන්න ඒ නිසා ලංකාවේ ඕනම ප්‍රදේශයක තියෙන කහ ටික කුළුබඩු සංස්ථාව මැදිහත් වෙලා අපි රුපියල් 165 ගානේ සාධාරණ මිලකට ගොවි මහත්තුරුන්ගෙන් ගන්නවා ගොවි මහත්තුරුන්ගෙන් මේට ඉස්සෙල්ලා ආරම්භ වෙන රුපියල් 90යි 100යි 110ටයි ඒ නිසා මේ රටේ ව්‍යාපාර කරන සියලු දෙනාටම කියනවා ගොවියට සාධාරණයක් ගන්න ගොවිය වැවුවොත් විතරයි එයාට සාධාරණයක් වෙන්නේ විකුණ ගන්න බෑ කියන සෑම දෙයක්ම අපි රජයක් හැටියට මිලදී ගැනීමට කටයුතු කරන හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බාණ්ඩ වර්ග පහකින් යුත් සහන මල්ලක් සතුසෙන් රුපියල් 998ක මුදලකට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. අපි දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පාරිභෝගිකයෙකුට එයාගේ ආදායම් මට්ටම් අනුව අඩු ආදායම් ලබන කෙනෙකුට උනත් ගන්න පුළුවන් වෙන ලෙස අපේ නාඩු කිලෝ 5ක් නූඩ්ල්ස් ග්‍රෑම් 400ක් හල්මැස්සන් ග්‍රෑම් 100ක් ටේකොළ ග්‍රෑම් 100ක් කහකුඩු ග්‍රෑම් 100ක් කියන බහඬ වර්ග පහක් රුපියල් 998ක් දීලා මේ බහඬ මල්ල සතසෙන් ගත්තාම අඩුම වශයෙන් රුපියල් 530කට වඩා වැඩි වාසියක් පරිභෝගිකයට තියෙනවා සතස වෙළඳසැලක් නොමැති ප්‍රදේශවලට 1998 දුරකථන අංකයට කතා කළාම පැය 48ක් ඇතුළත මේ බහඬ ටික ගෙනහල්ලා දෙනවා තමන්ගේ නිවසට එතකොට සහන ගාස්තුවක් අය කරනවා බෙල් සොලියුෂන් සමාගම රුපියල් 200ක් ඒ 200 ගෙව්වට පස්සේ තව රුපියල් 300ක් ලාභයි. රටේ ජනතාවට තියෙන මිල පීඩනය යම්කිසි ප්‍රමාණයකින් හෝ රාජ්‍ය මැදිහත් වීම තුලින් අඩු කිරීම සඳහා මහන්සියක් උත්සාහයක් තමයි අපි දරන්නේ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් हपुतले मेरगन मार्गे दी मोटर रथ देखा मुहुनट मुहुन गटीमे अनुराग सिधुवीति बेनवा अनुरे तिदेक तुआल लभ अतिर अधिक वेगे अनुर हेतु व्यति बवाई हपुतले पुलिस प्रकाश कले विहरगर रक्षित कलापे सरसरू वायसाउर्दू पहलवा पमन वायसति वन अलियकु हक परस आहारट गनीमे जीविताक्षेट पत्वीति बेनवा हेत्तहतरवन निदा समरोत्सवेर समगामीव रुक्रोपन वेडसटहनक कुरुनागल वेहर संगराज पिरवेन भूमेदे सिदुकेरुना ए पिरवेन अधिपति राजकीय पांडित पूज्य वलस्सैवे सोमानंद हिमियांगे अनुशासना परिधि दूषित देशपालने रट मुदुवा गैनीम वेनुवेन पापदि विरोधतावयक संविधानय कर तिबुना ए अपि पुरवेस खंडायम विसिन मेहिदी वाहनवल स्टिकर अलवमिन जनतावा दनुवत किरीमे वेडसटहनक्द संविधानय कर तिबुना
වැලිකන්ද කඩවත් මඩුව දුම්රිය හරස් මාර්ගයේදී වැලි ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරෙන් ටිපර් රථයට දැඩි හානි සිදු වූ අතර එහිරිය දොර බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දුම්රියද පීඩී පැනීම හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වෙන විටත් බාධා එල්ල වී තිබෙනවා. කොළඹ සිට මඩකලපුව බලා ධාවනයේ වෙමින් තිබූ උදේ දේවි දුම්රියේ අදාළ ටිපර් රථය ගැටි අනතුර සිදු වී ඇත්තේ. ऑस्ट्रेलिया जाति क्रिकेट खंडायमे प्रधान पुहनुकरु जस्टिन लैंगर इल्ला अस्वीति बेनवा श्रीलंका ऑस्ट्रेलिया विस्सय विस्स तरंगावलियट दिन किहिपयक पमनक इतिरिवति बिहेते ए अतुलु तवत क्रीडा पुवत किहिपयक दैन श्रीलंका सह ऑस्ट्रेलिया अतर तरंग पहाकिन समन्वित विस्सय विस्स तरंगावलिय लबन एकोलसवन दा आरंभ वीमट नियमित सहभागी वीमट श्रीलंका कंडायम पसुगियदा दिवैनेन पिटत्व गिया ऑस्ट्रेलिया सह श्रीलंका अतर पेवत्तिन विस्सय विस्स तरंगावलिय नील विकाशक लेस कटियतु करन्ने सियत टीवी अपनालिकावाय मे अतर तरंगावलिय आरंभ वीमट दिन किहिपयक इतिरिव तिबियदी ऑस्ट्रेलियानु कंडायमे प्रधान पुहुनुकरु जस्टिन लैंग महता इल्ला अस्वी तिबेनवा जस्टिन लैंग මෙම තීරණය ගෙන ඇත්තේ ඔහුගේ කොන්ත්‍රාත් කාලය කෙටි කාලයක් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබියදී 2018 වසරේ මැයි මාසයේදී ජස්ටින් ලැංග ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය බාරගෙන ඇති අතර ඔහු සුවිශේෂී ජයග්‍රහණ රැසක් සිය කණ්ඩායමට අත්කර දී තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන් ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.